TW200. ඉතින් වීඩියෝ එකට යන්න කලින්ම කියන්න ඕනේ TW200 කියන්නේ ගෙවන ගාන්ට ඉතාමත්ම හොඳ සැපහසුවක් ලබා දෙන. ඒ වගේම ඉතාමත්ම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන. ඒ වගේම නඩත්තු වේදෙමුත් ගොඩක්ම අඩු සුපිරිම සුපිරි බයික් එකක් තමයි TW200 කියන්නේ. ඉතින් සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා SL පසිය YouTube channel එකත් එක්ක අදත් එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් SL පසිය YouTube channel එක subscribe නොකරපු එක්කෙනම් දැන්ම පහල තියෙන රතු පාට subscribe button එක click කරලා අපි subscribe කරන්න. subscribe කරාට පස්සේ notification bell එකත් on කරාට පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඒ notification එකක් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝස් ආදීකටම බලන්න ආසෙ එක්කෙනම් නම් අනිවාර්යයෙන්ම අපිට subscribe කරන්න කියන ගමන් අපි යමු අපේ TW200 එකේ full review එකට. TW200 කියන බයික් එක නිෂ්පාදනය වුණේ 100%ක්ම ජපානයේ. ඒ කියන්නේ තනිකරම ජපානයේ නිෂ්පාදනය වෙච්ච බයික් එක තමයි Yamaha TW200 කියන්නේ. ඒ වගේම මේ බයිකේ නිෂ්පාදනය වුණේ 1987 වර්ෂයේ ඉඳන්. මේ බයික් එක නිෂ්පාදනය වෙච්ච අවුරුදු 90 සුළුසුළු වෙනස්කම් වලට ලක් වුණා. මේ වෙනස්කම් වලින් ප්‍රධාන වෙනස්කම් ගැන කතා කරොත් එමේ 1987 ඉඳන් 2000 දක්වාම බයික් එකේ ඉස්සරහට ආවේ ඩ්‍රම් බේක්. ඊට පස්සේ 2000 ඉඳන් තමයි මේ බයිකේ ඉස්සරහට ඩිස්ක් බ්‍රේක් පද්ධතියක් යූස් කරන්න ගත්තේ. ඒ වගේම ගොඩක්ම ජනප්‍රිය TW එක 200cc කියලානේ. ඉතින් මේ බයික් එකේ TW225cc එකක් ආවා. ඒක ආවේ 2002 අවුරුද්ද ඉඳන් 2007 අවුරුද්ද දක්වා. ඉතින් ওই දේවල් තමයි TW බයික් එකේ අවුරුද්දත් එක වෙනස් වෙච්ච ප්‍රධාන වෙනස්කම්. ඉතින් මේ බයික් එකේ එන්ජින් එක ගැන මුලින් කතා කරොත් එහෙම 196cc 4 stroke single cylinder SOHC 2L engine එකක් තමයි මේ බයික් එකට භාවිත කරලා තියෙන්නේ. ඒ වගේම මේ බයික් එකට ලික්විඩ් කූලර් පද්ධතියක් යූස් කරලා නැහැ. ඒ වෙනුවට හරිම සරල විදියට එයා කූලින් ක්‍රමයට තමයි මේ බයික් එකේ එන්ජින් එක සිසිල්නේ වෙන්නේ. නඩත්තු වියදමත් ගොඩක් අඩු වෙනවා මේ එයා කූලින් සිස්ටම් එක හින්දා. බයික් එකේ ගිය බොක්ස් එක විදියට 5 speed constant mesh ගිය බොක්ස් එකක් බයික් එකට භාවිත කරලා තිනවා. බයික් එකේ ක්ලච් එක විදියට වෙඩ් මල්ටිප්ලේට් කොයිල් ස්ප්‍රින්ග් ක්ලච් සිස්ටම් එකක් බයික් එකේ ක්ලච් එක විදියට භාවිත කරලා තිනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක TW200cc බයික් එකට RPM 8000 දී හෝස් පවර් 16ක බලයක් ලබා ගන්න පුළුවන් වගේම RPM 7000 දී නිව්ටන් මීටර් 15ක ටෝක්යක් 200cc බයික් එකට ලබා ගන්න පුළුවන්. 225cc බයික් එකට යනකොට හෝස් පවර් 19ක් ලබා ගන්න පුළුවන් වගේම ටෝක් එක නිව්ටන් මීටර් 18ක් දක්වා වැඩි වෙනවා. ඔහොම බයික් එකේ ෆුවල් පැත්ත ගැන කතා කරොත් එහෙම මේ බයික් එකේ ෆුවල් ටැංක් එක විදිහට කම්පැනි එකෙන් ලබා දීලා තියෙන්නේ ලීටර් 7ක තරමක් කුඩා ඉන්ධන ටැංකියක්. ඉන්ධන ටැංකියේ තරමක් කුඩා වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාවයේ යම් තරමකින් වැඩි වීමක් තියෙන හින්දා මේ බයික් එක එන්ජිමට අවශ්‍ය ඉන්ධන දහන මිශ්‍ර වාත අනුපාතය ලබා දෙන්නේ කාබුරේටරයක් උපයෝගී කරගෙන. මේ බයික් එකට පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 35-40 අතර වගේ ප්‍රමාණයක් ධාවනය කරන්න පුළුවන්. බයික් එකේ මීටර් පැනල් එක ගැනත් ඔහොම කතා කරොත් එම පැටි කිලෝමීටර 140 දක්වා සඳහන් කරපු ඇනලොග් මීටර් පැනල් එකක් බයික් එකේ ස්පීඩෝමීටර් එක විදිහට භාවිත වෙනවා. RPM මීටර් එකක් නම් බයික් එකේ ඔරිජිනල් ආවේ නැහැ. අවශ්‍ය නම් මොඩිෆිකේෂන් එකක් දාලා ඔයාට RPM මීටර් එකක් බයික් එකට සෙට් කරගන්න පුළුවන්. මීටර් බෝඩ් එකේ ලයිට්ස් විදිහට සිග්නල් ලයිට් ඉන්ඩිකේටර්, ඒ වගේම හෙඩ් ලයිට්, හයි බීම් ඉන්ඩිකේටර්, නිව්ට්‍රල් ලයිට් ඉන්ඩිකේටර් වගේ ලයිට්ස් බලා ගන්න පුළුවන්. බයික් එකේ ඉස්සරහා ගැන කතා කරොත් එීම මේ බයික් එකේ ඉස්සරහා සස්පෙන්ෂන් විදිහට භාවිත කරලා තියෙන්නේ මිලිමීටර 33ක ටෙලිස්කෝපික් ෆෝක්ස්. 2000ට කලින් නිෂ්පාදනය කරපු බයික් වල ඉස්සරහා රෝදයේ බ්‍රේක් විදිහට ඩ්‍රම් බ්‍රේක් පද්ධතියක් තමයි බයික් එකට භාවිත කරුනේ. 2000න් පස්සේ නිෂ්පාදනය කරපු බයික් වල ඩිස් බ්‍රේක් පද්ධතියක් බයික් එකට ඇතුළත් කරා. ෆ්‍රන්ට් ටයර් සයිස් එක 130x80x18 වෙනවා. තරමක් විශාල ටයර් සයිස් එකක්. TW200 එකේ ටයර්ස් කොමත් ටිකක් විශාලයි. ඉතින් බයිකේ පිටිපස්ස ගැන කතා කරද්දී බයිකේ පිටිපස්ස සස්පෙන්ෂන් විදියට සිංගල් ෂොක් එකක් බයිකේට භාවිත කරලා තියෙනවා. ඒ වගේම බයිකේ පසුපස බ්‍රේක් විදියට ඩ්‍රම් බ්‍රේක් පද්ධතියක් තමයි බයිකේට එදා ඉඳන් අද වෙනකම්ම යූස් කරලා තියෙන්නේ. ඒ වගේම බයිකේ පසුපස ටයර් සයිස් එක 180x80x14 වෙනවා. බයික් එකේ ස්පීඩ් එක ගැන නම් මේ බයික් එකේ ලොකුවට කතා කරන්න බෑ. මේකද මේ බයික් එකේ ස්පීඩ් යන හදපු බයිකයක් නොවන හින්දා කොහොමනම් මේ බයිකේ ටොප් ස්පීඩ් එක පැටි කිලෝමීටර 135x140ක් විතර වෙනවා. හයි ස්පීඩ් වලදී නම් බයික් එකට ලොකු අවාසියක් තියෙනවා.
මොකද බයික් එක 60 කිලෝමීටර් 100 පැනපු වෙලේ ඉඳන් වගේ පොඩ්ඩක් දෙදරන ස්වභාවයක් තියෙනවා. මොකද මේ බයික් එකේ සිංගල් සිලින්ඩර් එන්ජින් එකක් තියෙන ඒ වගේම 2L ක්‍රමයේ භාවිතා වෙන්නේ විශාල ටයර්ස් තනි සිලින්ඩර් රේන්ජ් එකක් ලබා දීලා තියෙනවා. මේ නිසා හයි ස්පීඩ් වලදී පොඩ්ඩක් දෙදරන්න බලන බයික් එක. ඉතින් කොහොම වුණත් මේ බයික් එක හයි ස්පීඩ් වලට පාවිච්චි කරන්න යූස් කරොත් බයික් යන්නේ නෙමෙයි. කොහොම වුණත් ඔයාට 60 කිලෝමීටර් 80 100 වගේ වේගයක කිසි කරදරයක් නැතුව බයික් එක රයිඩ් කරන්න පුළුවන්. මේ බයික් එක හයි ස්පීඩ් වලදී ගොඩක් හොඳට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් බයික්. මම මෙතනදී හයි ස්පීඩ් කියලා සඳහන් කරන්නේ 60 කිලෝමීටර් 80 100 වගේ වේග සීමාවන්. ඉතින් මොකද කියනවනම් මේ බයික් එකේ යොදාගෙන තියෙන විශාල ටයර්ස් එක්ක බයික් එක ඔයාට හසුරවා ගන්න ගොඩක් ලේසියිනවා. මොකද බයික් එකට ගොඩක් උසත් නෑ, ටිකක් පාතයි. ඒ වගේම මේ බයික් එක අඩි 5ක උස එක්කෙනෙක්ට උනත් අඩි 5කට වඩා ටිකක් කුඩා එක්කෙනෙක්ට උනත් කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ බයික් එකක්. ගැම්මෙන් ඕනම තැනකට ගිහිල්ලා බහින්න පුළුවන්. ඉතාමත්ම සරල, ඒ වගේම ගොඩක් හොඳ බයික් එකක් තමයි Yamaha TW කියන්නේ. බයික් එකේ ඩයිමෙන්ෂන්ස් කියලා කතා කරොත් බයික් එකේ දිග නැත්තම් ලෙන්ත් එක මිලිමීටර 2090ක් වෙනවා. ඒ වගේම බයික් එකේ පල්ල විත් එක මිලිමීටර 820ක් වෙනවා. ඒ වගේම බයික් එකේ හයිට් එක මිලිමීටර 1120ක් විතර වෙනවා. බයික් එකේ සීට් හයිට් එක මිලිමීටර 790යි වෙන්නේ. ඒ වගේම මේ බයික් එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 269යි. ඒ වගේම බයික් එකේ වේට් එක, කියන්නේ බයික් එකේ බර කිලෝග්‍රෑම් 126ක් විතර වෙනවා. ඉතින් ඒ වගේම බයික් එකේ සර්විස් ඩේට ගැනත් පොඩ්ඩක් කතා කරොත් එහෙම බයික් එකේ එන්ජින් ඔයිල් රීෆිල් කරන්න ලීටර 1.3කට ආසන්න ඔයිල් ප්‍රමාණයක් වැය වෙනවා. ඒ වගේම මේ බයික් එකට යූස් කරන්න කියලා තියෙන ස්ටෑන්ඩර්ඩ් ප්ලග් එක D8EA කියන ප්ලග් එක. ඒ වගේම මේ බයික් එකේ ෆ්‍රන්ට් ස්පෝකට් සයිස් එක 14, රියර් ස්පෝකට් සයිස් එක 45 වෙනවා. ඔරිජිනල් චේන් සයිස් එක ඉන්නේ 428. ඒ වගේම මේ බයික් එකේ බැටරි කෝඩ් එක YB7CA කියන බැටරි කෝඩ් එක. හෙඩ්ලයිට් එක විදියට ඔරිජිනල් යූස් කරන්න කියලා තියෙන 12V වෝට් 35 හෝ වෝට් 36.5 ලයිට් එකක්. ඉතින් ගොඩක් හොඳ බයික් එකක්. මේ වෙනකොට ලංකාවේ අලෙවියන්නේ මේ බයික් එක රුපියල් ලක්ෂ 3.5 ඉඳන් රුපියල් ලක්ෂ 7.4 දක්වා වූ මුදලකට. නඩත්තු වියදමුත් ගොඩක් අඩු බයික් එකක් තමයි Yamaha TW කියන්නේ. මේ බයිකේ නඩත්තු වියදම පොඩ්ඩක් වැඩි වෙන්නේ ටයර්ස් වලට විතරයි. ඉතින් ටයර්ස් ඉතින් එක ළඟ මාරු ගන්න ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ නැති හින්දා ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. කොහොමනම් මේ බයික් එකේ ෆ්‍රන්ට් ටයර් එකයි රියර් ටයර් එකයි දෙකටම රුපියල් 40,000ක් විතර ඔයාට වැය කරන්න වෙනවා හොඳ ටයර්ස් දානවා නම්. ඒ ඇරුණාම මේ බයිකේ නඩත්තු වියදමක් පෙට්‍රල් ඇරෙන්න වෙන නම් නැතිම තරම්. ඒ කියන්නේ කියන්න තරම්ම ලෙඩක් නැති බයිකයක්. ඉතාමත් හොඳයි. ඉතින් ජපාන් බයිකයක් මුලින්ම යන එකට නම් ගොඩක් හොඳයි. TW එකක් කියන්නේ සාමාන්‍යයෙන් බයිකයක් මුලින් ගන්න ඉන්න එකට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ බයිකයක් තමයි TW කියන්නේ. ඒ උනාට ගන්නකොට හොඳට හොයලා බලලා බයික් එකේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන හොඳ රයිඩ් කරන්න ඕනේ. මොකද ඉතාමත් සරල බයිකයක්, වැඩි නඩත්තු කිරීම නැහැ, වැඩි ඔප්ෂන් නැහැ, ඒ වගේම වැඩි කැලි නැහැ, විචුරණ නැහැ. ඉතාමත්ම ලස්සන සුපිරිම සුපිරි බයික් එකක් තමයි TW කියන්නේ. ඉතින් අද රිවිව් එකෙන් කතා කරන්න ගෙන ආවේ Yamaha TW එක ගැන. ඉතින් මේ TW එකේ කතා කරන්න ඕන දේවල් ඔක්කොම වගේ අද මම ඉතින් කතා කරා. ඉතින් මොන හරි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් ඒවත් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඔයා මේ බයික් එකක් පැදලා තියෙනවා නම්, දැකලා තියෙනවා නම්, අයිතිකාරයෙක් නම් අද්දකින් තියෙනවා නම් ඒවත් අනිවාර්යෙන්ම පල්ලෙහා කමෙන්ට් කරන්න. මොකද බයික් එකක් ගන්න ඉන්න එකට, බයික් එක ගැන අදහසක් ගන්න ඉන්න එකට ඔයා දාන කමෙන්ට් එක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාගේ අදහස අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා තාමත් SLPASI YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාට ඊළඟට දාන වීඩියෝස් බලන්න බැරි වෙයි. ඉතින් අනිවාර්යෙන්ම අපේ වීඩියෝස් බලන්න ආසෙක් කෙනෙක් අනිවාර්යයෙන්ම යාළුවන්වත් දැනුවත් කරන්න. අනිවාර්යයෙන්ම පහල තියෙන රතු පාට subscribe button එක click කරලා අපේ subscribe කරන්න. ඊට පස්සේ notification bell එක on කරලා පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එකක් ඔයාගේ ළඟටම ගෙන්න ගත හැකි. ඉතින් අපේ FB page එක like කරන්න, Instagram එක follow කරන්න, ඒ වගේම තව මොන වගේද වීඩියෝස් ඕනේ කියලා අනිවාර්යයෙන්ම ඒවත් පල්ලෙහාන් comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ලබන සතිය හමු වෙමු. ඉතින් සුබම සුබ අනාගතයක්.